ලංකාව කියන අපේ රටේ කෙටි කාලයකින් ලොකු රැල්ලක් එක්ක ඇවිල්ලා රටේ බලය අල්ලපු දේශපාලන පක්ෂයක් තමයි පොදු ජන පෙරමුණ කියලා කියන්නේ ඒකේ අවවාදයක් නැහැ. ඒකේ අය අමුතෙන් කතා කරන්න දෙයක් නැහැ. පොහොට්ටු ඇවිල්ලා එක්තාමත් කෙටි කාලයකින් ලොකු ඡන්ද පදනමක් තියාගෙන රටේ බලය ඇල්ලුවා ඒක ඇත්ත. නමුත් පස්සේ ඒ පක්ෂයට යන එනම නැතුව ගියා. ඒකත් අපි හැමෝම පිළිගන්න ඕන. ඉත්තෑ වගේ ගෙට කබල්ලාවා රින්ගුවා වගේ වැඩක් තමයි උනේ. රනිල් වික්‍රමසිංහ පක්ෂය ඇතුළට දාගෙන යාට ජනාධිපතිකම දීලා අන්තිමේදී පක්ෂයට පුසෙට් එක රනිල් එක්ක යන්න ගත්තා. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දාන්න හදපහම අපේක්ෂකයෙක් නැතුව ගියා. අන්තිමේදී ධම්මික පෙරේරාව දාන්නද නැත්නම් නාමල්ල දාන්නද වෙන කෙනෙක් දාන්නද රනිල්ට සපෝට් කරනවද කියන එක සම්බන්ධව හරි හැමන් තීරණයක් ගන්න පුළුවන් හැකියාව පක්ෂය ඇතුළේ තිබෙන්නේ නැහැ හිටපුනා කියන්ට. හරියට බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට වගේ තමයි ජනාධිපතිවරණ ඉදිරිපත් කරන අපේක්ෂකයා සහ ඒ සම්බන්ධව එයාලගේ අදහස මොකක්ද කියලා මාධ්‍යවේදීන් අහනකොට උත්තර දුන්නේ. ඉතින් මෙහෙම තිබ්බ තත්ත්වයක් තමයි පොදු ජන පෙරමුණ ඇතුලේ තිබ්බේ. ඉතින් ඒ කියන්නේ පක්ෂය ඇතුලේ ප්‍රශ්න ගොඩාක් තිබ්බා. කොහොම හරි වේවා ඉතින් හිටපු අපේක්ෂකයා මට බෑ එන්න කියලා ලියුමක් ලියලා එව්වට පස්සේ ධම්මික පෙරේරා "Thank you" මාව දාන්න හැදුවර පොදු අපේක්ෂකයා විදියට. නමුත් මට බෑ කියලා ධම්මික පෙරේරා කිව්වට පස්සේ නාමල් රාජපක්ෂව මහින්ද රාජපක්ෂගේ පුතා. ඉතින් මේ වෙද්දි පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් තාත්තයි බාප්පයි ජනාධිපති වෙච්ච එකේ මාත් පොඩ්ඩක් ඉල්ලපුවා මොකද කියලා නාමල් රාජපක්ෂ අවිත් තියෙනවා. කොහොම හරි මෙතනදී මාධ්‍යවේදියෙක් අහනවා පොදු ජන පෙරමුණේ ඔයා ඉදිරිපත් වෙන නිසා ඔයා දිනනවාද මේකෙදි කොහොමද කියලා කියද්දි මෙතනදී නාමල් කියන්නේ පොදු ජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා මෙතනදී තරගයක් නෑ වගේ ලයින් එකක්. අපි ඉස්සෙල්ලා මොනවද කිව්වේ කියලා වීඩියෝ එක බලන්න. නාමල් මෙතන මේ විදිහට මොනවා කිව්වත් මාතෙට එලකරු එකෙන් ඔයාලා දැකලා ඇති මේ විදිහට සමීක්ෂණයක් කරගෙන ආව විමසුම කියලා. එතනදී පවා ඉස්සරහෙන් ඉන්න අනුර කුමාර දිසානායක. ඊට පස්සේ විශ්වවිද්‍යාලවලින් සමීක්ෂණ වගේක් කරලා තියෙනවා. එතනදී පවා ඉස්සරහෙන් ඉන්න අනුර කුමාර දිසානායක. ඊට පස්සේ සෝෂල් මීඩියා වලින් යම් යම් ආකාරයේ පෝස්ට් වල රියැක්ට් කරන එක සම්බන්ධයෙන් ලොකු ලොකු සමීක්ෂණ වගේක් කරලා තියෙනවා. ඒ වගේදීත් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා මේ අනුර කුමාර දිසානායක කියන දේශපාලන චරිතය. ඉතින් එහෙම බලනකොට මේ ජාතික ජන බලවේගය නියෝජනය කරලා මේ පාර සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අනුර කුමාර දිසානායක ලොකු ඡන්ද පදනමක් තියෙනවා කියලා තමයි මිනිස්සු කියන්නේ. ඉතින් මෙතනදී මේ කට්ටිය දැන් මොනවා මෙහෙම මාධ්‍ය ඉස්සරහා කිව්වත් දේශපාලන වේදිකාවල නැග්ගට පස්සේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ අනුර කුමාරට මාර විදිහට බය වෙලා තිනවා කට්ටිය. හෝ හෝ ගාලා බයිනවා අනුර කුමාරට අදාළව. ඊට පස්සේ ජේවීපී එකේ 80 ගණන් වල කරපුවා අරවා මෙවගක මතක් කර කර බයින්න පටන් ගන්න තියෙනවා. ඉතින් අනුර කුමාර එන්නේ නැහැ කියලා දන්නවනම් අනුර කුමාරට 104 නම් තාම තියෙන්නේ කියලා හිතනවනම් මොන එකකටද අනුර කුමාරට මෙච්චරටම බය වෙලා වගේ දගලන්නේ කියන එක තමයි අහන්න තියෙන්නේ ඔය අනුර කුමාරට බයින දේශපාලන පක්ෂල මන්ත්‍රීන් වරුන්ගේ සහ ඇමතිවරුන්ගේ. ඉතින් මෙතනදී මේ මම අනුර කුමාරට කඩ යනවා එකක් නෙවෙයි කරන්නේ. මම මේ කියන්නේ ඇත්ත වශයෙන්ම අර යම් යම් සමීක්ෂණ වලින් ඉදිරිපත් වෙලා තියෙන දේ තමයි වාර්තා වෙලා තියෙන දේ තමයි නිරූපණය කරන දේ තමයි අනුර කුමාර දිසානායක 85% වගේ චන්ද්‍ර ප්‍රතිශතයක් අරගෙන ඉස්සරහම ඉන්නවා හින්දා. කොහොම හරි වේවා මේ පාර ජනාධිපති වෙන්නේ ඔයාට හිතන විදිහට කවුද? කවුරු වුණොත්ද හොද? එහෙම වෙනවා නම් ඇයි එහෙම වෙන්න හේතු? හරි මොකද අපි දැන් කීප පොලකටම දීලා ටෙස්ට් කරලා බලලා තියෙනවා. ඒ කට්ටිය කරපු දේවල් සහ නොකරපු දේවල් සහ ඒ ඔක්කොමත් එක්ක කාට දෙනවා නම්ද දැන් හොද කියලා වා හිතන්නේ? පළහැන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. චැනල් එකත් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එනැතකන් ඔයාලා හැමෝටම ජය වේවා.